සමාජ සංගායනා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ ධම්මා අනාත්තාති වාසනාවන්ත ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි ඊතාමත්ම වාසනාවන්ත උදෑසනක හිරුනාලිකාවේ සමාජ සංගායනා උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරන මේ මොහොතේ පින්වත් සෑම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් පින්වන්ත වාසනාවන්ත දවසක් වේවායි පළමුකොටම සෙත් පතනවා ආශිර්වාද කරනවා. සුපුරුදු පරිදි අදත් ඔබ සෑම දිනාම සූදානම් වන්නේ ටික වෙලාවක් බුදුබණ පදයක් ශ්‍රවණය කරන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දිනා විශාල භික්ෂු පිරිසක් පිරිවරාගෙන ධර්මානුශාසනාවක නිරතව ඉන්න වෙලාවක ඒ බණහන භික්ෂූන් වහන්සේලා ඉතාමත්ම ගෞරවයෙන් බණහනවා. උන්වහන්සේගේ ධර්ම දේශනාව හරීම සුවිශේෂයි. මාහිම සඳහන් කරන්නේ බුද්ධ බලය බුද්ධ ශක්තිය. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ යම් ස්ථානයකද ඒ ස්ථානය තුළ ඉන්න පිරිසට පමණයි ඒ ධර්මය ශ්‍රවණය වන්නේ. ඉස්සරහම වාඩි වෙලා ඉන්න කෙනාටත් පිටුපස වාඩි වෙලා ඉන්න කෙනාටත් එකම විදියට වෙනසක් නැතුව ධර්මය ශ්‍රවණය වෙනවා, ධර්මය ඇහෙනවා. ඔය විශාල ආරාමයේ පසුපසේ එදා පුංචි දරුවෙක් ඇකේ හොවාගෙන තවත් දරුවෙක් ඇඟිල්ල එල්ලගෙන පහත් ලාම කාත්මයක් ලබාගනිපු තැනැත්තියා ඇය ප්‍රීතිය ආරාමයේ පිටුපසට ආවා. ආරාමයේ පිටුපසට ආවිම මේ ස්ථානේ විශාල පිරිසක් ගැවසෙන තැන. මේ ගැවසෙන තැන විශාල පිරිසක් ජීවත් වෙන තැන බොහෝ අපිරිසිදු දෑ පවතිනවා. සෙම්සොටු ආදී අපිරිසිදු දෑ. පහත් ආත්මයක් ප්‍රේතාත්මයක් ලබාගෙන හිටපු තැනැත්තිය ප්‍රිය කළා මේ අප්‍රසන්න දෑ තමන්ගේ ආහාරයට ගන්න. දරුවන්ගේ ආහාරය සඳහා ලබා දෙන්න. කෙසේ වේවා ආරාමයේ පිටුපස ඉඳලා ක්‍රමයෙන් මේ ප්‍රේතිය දරු දෙපළස් සමගම ආරාමයේ දොරටුව දක්වා එනවා. දොරටුවට ඉදිරියේ ඉඳගෙන කොහොම හරි දොරටුවෙන් ඇතුළටත් ආවා. ඇතුළට ආපු විගසම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මය ඇහෙන පටන් ගත්තා. ප්‍රේතිය දැන් බණහනවා. ආව බණහන්න නෙවෙයි, අපිරිසිදු දෑ බලාගෙන. ධර්ම ශ්‍රවණී කරමින් ඉන්න වෙලාවී අර ඇකේ හොවාගනිපු පුංචි දරුවා අඬන්න පටන් ගත්තා. කොහොම හරි ඉක්මනින් මේ දරුවා නලවගත්තා. නලවගෙන පොඩි දරුවා ඇකේ හොවාගෙන අනිත් දරුවා ඇඟිල්ල එල්ලගෙන ප්‍රේතිය මේ දොරටුව සමීපේ ඉඳගෙනම දොරටුවෙන් ඇතුල් වෙලා බුදුහාමරගේ බණ අහන්න පටන් ගත්තා. පින්නතුනි හරීම ආශ්චර්යයි. ඒ ආශ්චර්යත්වයේ තමයි මේ ප්‍රේතියත් අර දරු දෙපළත් ධර්ම දේශනාව අවසාන වෙනකොට වාසනාවන්ත භාවය ලබනවා. පින්නතුනි අර ප්‍රේත ආත්මෙන් අත්මි දෙන්න
දරු දෙපළත් මේ ප්‍රේතියත් වාසනාවන්ත වෙනවා අර ලාමක පහත් ආත්මෙන් අත්මිදලා දිව්‍යාදී උසස් සම්පත් ලබලා අන මේ ධර්මයේ උතුම් වටිනාකම මේ බහුවය තුළදීම තමන්ට විඳින්න අවස්ථාවක් සැලසුණු අවස්ථාවක් මා මේ සඳහන් කළේ බණපොතට අනුවයි. ඒ නිසා අපට අපේ ජීවිතයක ඉතාමත් වාසනාවන්ත අවස්ථාවක් ඔයි තිබෙන දුක් කරදර වද වේදනා පොළ උපද්‍රව මගහරව ගන්න. ආදර්ශමත් බෞද්ධික හැටියට ධර්මීය දකිමින් ධර්ම ශ්‍රවණී කරමින් ධර්මීය තුළ ජීවත් වෙමින් අර්ථවත් ගුණවන්තෝ පින්වන්තව දැස පියවෙන තුරාම ගත වෙන්න ලැබෙනව නම් ගත කරගන්න පුළුවන් නම් පින්වත්නි ඒ ජීවිතේ මොන තරම් වාග්යක්ද ඔබ අප ලැබුවේ ඒ පින්වන්ත භාග්‍යවන්ත මනුෂ්‍යාත්මය. මේ මනුෂ්‍යාත්මය වටිනා ජීවිතයක් හැටියට අපි ඵල ප්‍රයෝජනෙට ගන්න ඕන පින්වතුනි. මම ධර්මානුශාසනාවේ තේමා පාඨයේ මාතෘකා පාඨයේ හැටියට තිබුවේ විටක ඔබ නිතර අහන්නේ නැති අහලා පළපුරුදුයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ ධම්මානත්තාති. මේ වටිනා සූත්‍රයක හරවත්ම අර්ථය කියවෙන පාඨ දෙකක් මා මාතෘකා කළේ. මජ්ඣිම නිකායේ චූල සච්චක සූත්‍රය. ඒ සූත්‍රයේ සඳහන් වෙන පාඨයක් මා මේ මතක් කරන්නේ. පින්නතුනි සමාජයේ එදා ජීවතුණු විවිධ පිරිස් අතරත ලෝතුරා බුදුරජාණන් වහන්සේ සමග වාද විවාද කරන්න පෙළඹුණු අයත් හිටියා. ඒ අතර මේ සූත්‍රයට වන්න ආරම්භයක් වන චූල සච්චක සච්චක බමුණා ඔහුගේ ස්වභාවය හරි විවිධයි. මම සඳහන් කරන්නේ ඔහුට ඕන නිතරම සමාජයේ කැපී පෙනෙන මහා පුදුම මාන්නදික බවක් තිබුණා. ඔහු මේ මාන්නදික බව ගොඩනගා ගත්තේ ඔහු හිතාගෙන හිටියා මම තරම් උගතෙක් තවත් නැහැ. මම තමයි දක්ෂයා. මම තමයි වාද කරලා දිනන කෙනා. මට වඩා කෙනෙක් තවත් නැහැ. ඔහු මහ පුදුම මාන්නදික පුද්ගලයෙක් වුණා. රූපයෙන් හරීම කැතයි. එයාගේ රූපය හරීම අවලක්ෂණයි. හැබැයි පඬිත බව අති පඬිත බව බොහොම ඉහවහා ගිහිල්ලා තිබුණා. සමාජය අනිත් ඔක්කොම දෙවෙනි කොට සලකනවා තමන් පළමු කොට සලකනවා. දවසක් පින්වත්නි අස්සජි මහරහතන් වහන්සේ බොහොම සංයමයෙන් යුක්තව පිණ්ඩපාත චාරිකාවක නිරත වෙනකොට අතරමඟදී සත්‍යකව හමු වෙනවා. සත්‍යක කල්පනා කරනවා මේ අයත් එක්ක මට වාද කළ වැඩක් නෑ. කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ රහතන් වහන්සේලා ඒ ශ්‍රාවකයෝත් එක්ක කතා කරලා වාද කරලා මට ඇති තේරුමක් නෑ. මම වාද කරනෝ නම් වාද කරන්න ඕන මේ ලෝතුරා බුදුහාමුදුරු හා සමග මේ ශ්‍රාවකීන්ගේ ශාත්‍රුවරයා හා සමග. අස්සජී හාමුදුරන්ගේ විමසනවා කවුද ඔබේ ශාත්‍රුවරයා? මගේ ශාත්‍රුවරයා ලෝතුරා බුදුහාමුදුරුවෝ. ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ හික්මවන ක්‍රමවේදී මොකක්ද? මොන විදියටද ශ්‍රාවකයෝ හික්මවන්නේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ හික්මවන්නේ සත්‍ය කියා දීලා යථාර්ථය කියා දීලා මේ පංචස්කන්ධයේ තියෙන ස්වභාවය කියා දීලා මේ පංචස්කන්ධය අනිත්‍යයි මේ පංචස්කන්ධය අනාත්මයි මේ ධර්මතාවයයි ශ්‍රාවකයෝ හික්මවීම සඳහා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනාව තුළ භාවිතා කරන්නේ. ඒ දේශනාවේ හරපද්ධතිය ඒක. දැන් මේ ටික සත්‍යක අහගෙන හිටියා.
සත්‍යක අහගෙන ඉඳලා වහසි බස් දරවන කොහොමද? ওই මොන බොරු ඉගෙනීමක්ද? මට ලෞතුරා බුදුරජාණන් වහන්සේ හමු වෙනව නම් මම කියලා දෙනවා සත්‍ය. නම් මම යනවා පිරිස පිරිවරාගෙන බුදුහාමුදුරු සමග වාදයක් කරන්න. දැන් මේ අස්සජී හාමුදුරුව ලිච්ඡවීන් බොහෝ පිරිසක් මැද බල මේ ඇතිවෙන ස්වභාවය සාකච්ඡාව අන්තිමේදී බුදුහාමුදුරුව හා සමග වාදයක් කරන තැනට මග පෑදෙනවා. සත්‍යක ප්‍රසිද්ධ කරනවා. ඉහළ ඉහළ සමාජ ස්තරවල ඉන්න ඔක්කොටම ඉන්න ලිච්ඡවී නැතුළු කොට ඇති විශාල පිරිස්. දැන් එක පැත්තකින් පිරිස ගමන් කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතරත්වයේ ශ්‍රේෂ්ඨත්වයේ පිළිබිඹු වෙනවා සිය දෑසින් දැක කියා ගන්න. දැන් මේ සත්‍යක අගය කළ යම් කණ්ඩායමක් හිටියද ඒ කණ්ඩායම ගමන් කරන්නේ සත්‍යක දිනනෝ බලන්න. තව පිරිස් ගමන් කරනෝ මේ වාදිය තුලින් කවුද දිනන්නේ කවුද පරදින්නේ. සත්‍යකගේ පෙරදුම බලාපොරොත්තු වෙන කණ්ඩායමකුත් හිටියා. කොහොම වේවා බුදුහාමුදුරුවෝ හමුවට යන්නේ මහ විශාල පිරිසක් පිරිවරාගෙන. ලෞතුරා බුදුරජාණන් වහන්සේ හමුවට ගිය සත්‍යක වාදයට යන්න ඉස්සෙල්ලා වාදාරෝපණයක් කරනවා දිග ලොම් ඇති එළුවේ. ඒ ලොම් වලින් අල්ලලා කලඹලා ඈතට වීසි කරන වගේ බුදුරජාණන් වහන්සේ සමග වාද කරලා උන්වහන්සේ පරාජයට පත් කරනවා කියලා මේ වගේ මතවාදයක් හැම තැනකම පැතුරුවා. පල්ලෝතුරා බුදුහාඳුර මහා කරුණිකයි. බුදුරජාණන් වහන්සේ ඔක්කොටම එක වගේ මෛත්‍රීන් කරුණාවෙන් පණ ධර්මයේ දේශනා කරන උත්තමයා. ඒ හැම තැනකදීම සත්‍යවාදීත්වයටයි යථාර්ථවාදීත්වයටයි බුදුරජාණන් වහන්සේ මූලික තැන දෙන්නේ. දැන් ඉතින් සත්‍යක වාද කරන්න ආවත් බුදුරජාණන් වහන්සේගේ එකම ආකල්පයේ තියෙන්නේ එන ඕන කෙනෙකුට වැරදි මතයක් දරාගෙන එනව නම් ඒ වැරදි මතය නිවැරදි කර දීමයි. දැන් ඉතින් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නව ධර්මාසන ආරූඪව. සත්‍යක ඇවිල්ලා එක පැත්තකින් වාඩි වෙනවා. දැන් මහ පිරිසක් පිරිවරාගෙන වාදය ආරම්භ වෙනවා. කොහොමද වාදය ආරම්භ වෙන්නේ? බුදුහාමුදුරුවනි, ඔබවහන්සේ උගන්නන ඉගෙනවීම මට මේ අතරමඟදී හමුවෙච්ච අස්සජී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබගේ ශ්‍රාවක හාමුදුරු කෙනෙක් මට පැහැදිලි කළා. ඔබ දේශනා කරන්නේ ලෝකෙ පවත්නා සියල්ල අනිත්‍ය බවයි. ඔබ ප්‍රකාශ කරන්නේ ලෝකෙ පවත්නා සියල්ල අනාත්ම බවයි. මොකද්ද මේ ඉගෙනවීම? මේක මොන බොරුවක්ද? මේ බොරුවක් නෙමේ කියා දෙන්නේ. මේක වැරදීනේ. දැන් ඉතින් වාදය ආරම්භ වුණාම ලෞතුරා බුදුරජාණන් වහන්සේ හා සමග ඇතිවෙන කරුණු කාරණා සාකච්ඡාවේදී සත්‍යකම ප්‍රකාශ කරනවා. තමන් දරාගෙන ඉන්න මතේ පිළිබඳව, තමන්ගේ උසස් බව, තමන්ගේ ඉහළ බව, තමන් මේ දරාගෙන ඉන්න නිත්‍යවාදී ස්වරූපය, අනිත්‍ය නෙවෙයි ලෝකේ පවත්නා සියල්ලක් නිත්‍යයි කියන එක. එනං අනාත්මයක් නෙවෙයි ලෝකේ පවතින සියල්ල ආත්මයි කියන දර්ශනය ඔහුගේ වාදාරෝපණය තුළ මූලිකවම පවත්වනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ හා සමග කරුණු කාරණා සාකච්ඡා කරනකොට එකින් එක කරුණ ගෙනහැර පානවා. මේ රට පාලනය කරන බලසම්පන්න රජවරු ඔබ දන්නව නේද? ඒ රජවරු, ඒ රජවරුන්ගේ නම් කියාගෙන යනවා. බිම්බිසාර රජුරු, අජාසත් රජුරු. ඒ අය බලසම්පන්නයි නේද? ඒ අය මහා බලසම්පන්නයි. ඒ බලවත්භාවය ගැන මට කියන්න වචනයක් නැහැ. ඒ අයට පුළුවන් කෙනෙකුගේ ධනස්කන්ධයක් තියෙනවා නම් තමන් සතු කරගන්න පුළුවන්.
වැරදිකාරයෙක් ඉන්නවා නම් ඒ වැරදිකාරයාට උපරිම දඬුවම දෙන්න පුළුවන්. මරණය පවත් කරවන්න පුළුවන්. රජුව බල සම්පන්නයි. රජුවන්ගේ තේජස, රජුවන්ගේ ස්වභාවය හැම තැනකම පැතිරලා තියෙනවා. ඒක රාජ බලය. දැන් මේ කාරණේ මතු කරගෙන බුදුරජාණන් වහන්සේ විමසනවා සත්‍යක. දැන් ඔබ කිව්වා නේද? ඔබේ ආත්ම බලය පිළිබඳව, ඔබේ ශක්තිය පිළිබඳව, ඔබේ නිත්‍ය ස්වභාවය පිළිබඳව, වෙනස් නොවෙන ස්වභාවය පිළිබඳව ඔබ දැන් ප්‍රකාශ කළා නේද? අනාත්මය වැරදි ආත්මවාදීත්වයෙන් සියල්ල ගන්න බව ප්‍රකාශ කළා නේද? හොඳයි. දැන් ඔබට පුළුවන්කම තියෙනවද? ඔබට පුළුවන්කම තියෙනවද? ඔබ හිතන විදියට ඕන දෙයක් වෙනස් කරගන්න. ඕන දෙයක් තමන්ගේ කරගන්න. වෙනස් නොවී ස්ථිරව පවත්වාගෙන යන්න. ආත්මීය හැටියට ගන්න. සත්‍යකට එක පාට මතක් වෙනවා. මොකද මතක් වුණේ? තමන්න හරි අවලක්ෂණ චරිතයක් නේ. කියන රූපය හරීම කැතයි. කැත රූපය. මට මාව වෙනස් කරගන්න පුළුවන් නම්. මට පුළුවන් මගේ සිරුර වෙනස් කරගන්න. ඔහුගේ හිත ඔහුටම කියනවා. දැන් මම මේ දරාගෙන ආපු මතය වැරදි එකක්. ඒත් ලෝතුරා බුදුහාමුදුරු ඉදිරියේ මම මේක පිළිගන්න යන්න නරකයි. එතන මේ විදියට එකින් එකට එකින් එකට එකින් එකට කරුණ බුදුරජාණන් වහන්සේ හා සමග සාකච්ඡා වීගෙන වීගෙන යනකොට අන්තිමේදී සත්‍යක නිරුත්තර වෙනවා. අහන ප්‍රශ්නවලට ඇති වෙන සාකච්ඡාවලට නිසි පිළිතුර දී ගන්න බෑ. බුදුහාමුදුරුවෝ ලෝකයට දේශනා කළ යථාර්ථය මේ අපේ රූපයේ ස්වභාවය. බණ අපේ මේ රූපයන්ගේ ඇති අනිත්‍යතාවය. රූප වේදනා සංඥා සංඛාර විඥාන මේවායි ඇති අනිත්‍යතාවය. මේවා ඇති අනාත්මතාවය. ලෝකයට ප්‍රකාශ කරන්න නිකම්ම නෙමෙයි. ඒක මහා පරීක්ෂණයක්. ඒ පරීක්ෂණය තමයි දීර්ඝ කාලයක් ලෝතුරා බුදුබව විනුවෙන් එනකොට කළේ. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලය තමයි ලෝතුරා බුද්ධත්වය කියලා කියන්නේ. ඒක වැරදි දර්ශනයක් නෙවෙයි, නිවැරදි දර්ශනයක්. අන සම්මා දර්ශනයක් තුළ යථාර්ථයයි මේ ලෝකයට ප්‍රකාශ කරන්නේ. සත්‍යක වගේ මානින් ඉදිමිලා වැරදි මත දරාගෙන ඊවා සමාජගත කරමින් කටයුතු කරන කෙනෙක් අපහසුවට පත් වෙනවා සත්‍යවාදීත්වයේ ඉදිරියේ. දැන් ඉතින් නිරුත්තරයි. බුදු කෙනෙක් ප්‍රශ්න කරනකොට මන තුන් වතාවක් වැරදිලාවත් ප්‍රශ්න කළොත්, ඒ කියන්නේ පළවෙනි වතාව අහනකොට පිළිතුරු නොදී හිටියොත්, දෙවෙනි වතාවකට අහනකොට පිළිතුරු නොදී හිටියොත්, තුන්වෙනි වතාව විමසනකොට පිළිතුරු නොදී හිටියොත් බරපතල ඛේද වාචකයා. හිස පැලෙන තරමට මහා අපහසුකට පත් වෙන අවස්ථාවක් වෙනවා. දැන් ඉතින් දෙපාරක්ම අහලත් පිළිතුරු නොදෙන තැන දැන් සත්‍යකට පේනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩ ඉන්න අවස්ථාව පමණක් නෙවෙයි, ඉහළින් ඉන්නවා සක්‍රිය යක්ෂ වේශයක් මවාගෙන දරුණු ආයුධයක් අතතිව. සත්‍යකටත් මේක පේනවා, බුදුහාමුදුරන්ටත් මේක පේනවා. දැන් සත්‍යක බය වෙලා, හොඳටම බය බිරාහන්ත වෙලා, දැන් ඉතින් තුන්වෙනි වතාව අහනිකන් නොයිද, දෙවෙනි වතාව ප්‍රශ්න අහලා කියනවා නිරුත්තරව ඉන්න එපා, පිළිතුරු දෙන්න. දැන් ඉතින් ස්වාමීනි මගින් විමසන්න, මගින් විමසන්න, මම ඒට අදාළ අවශ්‍ය පිළිතුරු ලබලා දෙන්නම්. දැන් ඉතින් අහනවා මේ පංචස්කන්ධය අනිත්‍යද නිත්‍යද, මේ පංචස්කන්ධය අනාත්මද ආත්මද? අනේ ස්වාමීනි, මම දරාගෙන ආපු මතය වැරදි. මම වැරදි මතයක තමයි මේ ජීවත් වෙලා තියෙන්නේ. ඒ වැරදි මතය තමයි මම සමාජගත කරලා තියෙන්නේ. මෙතෙක් කාලයක් මම කිව්වේ මේක නිත්‍යයි කියලා, මේ ආත්මයි කියලා. හැබැයි ඒක වැරදි ස්වාමීනි. ඔබ වහන්සේම තමයි සත්‍ය දේශනා කළේ.
මට දැන් ඒ සත්‍ය අවබෝධ වුණා. දැන් ඉතින් බලන්න මේ බඳු අවස්ථාවක මහ විශාල පිරිසක් පිරිවරාගෙන මේ වාදයට එළඹෙන්නේ. වාදයට එළඹෙනකොට අර පිරිස අතරින් සත්‍යකම අරගෙන ආපු විවිධ තරාතිරංවල පිරිස් කසු කුසු ගන්න පටන් ගත්ත. පේනව නේද සත්‍යකට වෙච්ච වැඩේ? සත්‍යක හරියට බුදුහාමුදුරුත් එක වාද කරන්න ගිහිල්ලා මූණ දුන්නු ස්වභාවය මොකක්ද කියන එක පිළිබඳව කසු කුසු ඇති වෙන්න පටන් ගත්තා. ඒ මොකද මුල්ම අවස්ථාවක බුදුහාරෝ ප්‍රශ්න කරනකොට තමන් උපයෝගී කරගන්න බැලුවා තමන් අරගෙන ආපු කණ්ඩායමත්. එවිට බුදුහාමුදුරුවෝ ඒ කණ්ඩායමට කියනවා මාත් එක්ක වාද කරන්න ආවේ කණ්ඩායම නෙවෙයි ඔබ. එසා ඍජුවම ඔබයි මාත් එක්ක මේ කරුණු කාරණා සාකච්ඡා කරන්න ඕන. අර පිරිස බර නිහඬ කරවලා සත්‍ය අවබෝධ කරවන්න බුදුහාමුදුරුවෝ බුද්ධියයි අවබෝධයයි ප්‍රඥාවයි මේ මතු කළේ. දැන් පිරිස අතරින් බොහෝ අපහසුතාවයන්ට පත්වෙන්න මූණ පාන්න සිද්ධ වෙනවා සත්‍යකට. මොකද තමන් මෙතෙක් කාලයක් දරාගෙන හිටිය වැරදි මතයක් නිසා, වැරදි ගැන්වීමක් නිසා. අන්තිමේදී බලන්න ඒ ඇතිවෙන විවිධ විරෝධතා බුදුරජාණන් වහන්සේ විසින්ම සමනීතපත් කරලා සත්‍යකට බාධාවකින් තොරව කටයුතු කරන්න ඉදිරි අවස්ථාවන් සලසලා වටිනා ධර්මානුශාසනාවක් සිද්ධ කළා. ඒ ධර්මානුශාසනාව තමයි මේ දර්ශනයේ වන වටිනාම හරපද්ධතිය ඉගැන්වීම සිදු කරන්නේ. තම ලෝකේ පවත්නා මේ සෑම දීකම යථාර්ථය අපි තේරුම් නොගත්තොත් තමයි විවිධ ගැටලු අරබුද වලට අපි වේගවත්ව මූණ පාන්නේ. දැන් යථාර්ථය අපි තේරුම් ගන්නවා කියලා ප්‍රකාශ කරන්නේ ඇති උණු සජීවී අජීවී සෑම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා භූත රූපයන්ගේ එක්වීමෙන්. මේ සෑම ඇති වුණු සජීවී අජීවී සෑම දෙයකම සියලු සංස්කාරයන්ගේ ස්වභාවය තමයි සබ්බේ සංඛාරා අනිච්ඡාති. එනම් මේවා විනාශ වෙනවා. අන සියලු සංස්කාරයන් විනාශ වෙනවා. විනාශ වෙනවා. මේක ධර්මතාවයක් හැටියට තේරුම් නොගත්තොත් ඒ තේරුම් නොගැනීම නිසා තමයි විවිධාදාන ග්‍රාහීව ඇති කරගන්නා විවිධ ස්වභාවයන් නිසා මාන්නය බන්න වඩාත් මතු කරගන්න සත්‍යකට උනේ ඒකයි. ඒ වගේම බලන්න සමහරු කිසිවක් අතහරින්න සූදානම් නැහැ නේ. ඒ හැම කෙනෙක්ම හිතන්නේ භවගාමිත්වයකට එක් වෙන්න. දැන් ඒවා ආත්ම හැටියට ග්‍රහණය කරගන්න හිතනවා. දැන් ඒ ආත්ම හැටියට ග්‍රහණය කරගෙන හිටපු සත්‍යක තමයි විශාල පිරිසක් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාද කරන්න ඇවිල්ලා නිරුත්තර වෙන්න උනේ. නම් තේරුම් ගත්ත අන්තිමේදී සියල්ල අනාත්මයි. මේ මොනතරම් බැඳීම් ආසාවන් ඇතු අපි හිටියත් මේ ඔක්කෝම අතහැරලයි අපට යන්න තියෙන්නේ. මේ එකක්කට අපට අරගෙන යන්න දෙයක් නෑ. මෙන්න අනාත්මතාවය තේරුම් ගන්නවා. මේ දේශනාව අවසානය මොකද වෙන්නේ? සත්‍යක බුදුහාමුදුරන්ගේ ඉල්ලීමක් කරනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙකු බවට පත් කරගන්න. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකත්වය ප්‍රකාශ කරනවා නම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙකු බවට අර විශාල පිරිස ඉදිරියේම සත්‍යකපත් වෙනවා. එසා අපට පේනෝ මේ එක සූත්‍රය. මේ තමයි මජ්ඣිම නිකායේ චූල සත්‍යක සූත්‍රය. මේ එක සූත්‍රයක කෙටි කාරණයක් පමණයි මා මේ මතක් කළේ අවස්ථානුකූලව. එසා මෙබඳු වටිනා උතුම් දේශනාවන්ගෙන් මේ සද්ධර්මයේ පිරී පවතිනව පින්නතුනි. අපේ ජීවිතවල වුණත් අපි හිතන්ට ඕන කල්පනා කරන්න ඕන අපද යථාර්ථයට මූණ දෙන්න ඕන. යථාර්ථයට මූණ නොදුන්නොත් ඒ යථාර්ථයට මූණ නොදීම නිසා තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. ප්‍රශ්න ගොඩක් මැදනේ. ප්‍රශ්න ගොඩක් ඇති කරගෙන ජීවත් වෙන්නේ. ඒ ප්‍රශ්න තුල අපි කියන සහනය අපට අවශ්‍යයි. අද මේ පෘථග්ජන සමාජය තුල තියෙන්නේ සහනයක්ද? සහනයට වඩා මේ මතුවෙලා තියෙන මොකද්ද? බොහෝ අසහනකාරී ස්වභාවයන්. කෙනෙකුගේ ජීවිතවල අසහනකාරී ස්වභාවයන් වඩාත් මතුවෙන්නේ ඇයි? තමන්ගේ සිතන පතන ක්‍රියා කරන ස්වභාවය තමට ඕන විදියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්
ක්‍රියාත්මක කරගන්න බැරි නම් එතන තමයි හිත තුළ මහා අසහනකාරී ස්වභාවයන් ඇති වෙන්නේ වඩා. නා අසහනකාරී ස්වභාවයක් යමෙක් තුළ ගොඩනැගිලා තියෙනවා නම් අපි මුල හොයාගෙන ගියොත් මුල හොයාගෙන යනකොට අපට පේනවා ඒ අසහනකාරී සෑම ස්වභාවයක් තුළම ඇති වෙලා තියෙන්නේ නන්දි රාගයයි. අන තෘෂ්ණාව මූලික වෙන ඇති වෙන මේ නන්දි රාගය. ඒ නිසා ඇති වෙන විටක කාම තණ්හාවක් ඇති වෙනවා, භව තණ්හාවක් ඇති වෙනවා, විභව තණ්හාවක් ඇති වෙනවා. මේ බැඳීම් එක තමයි ධර්මයේ පවා විකෘති කරලා ගන්න හදන්නේ, ගන්න හිතන්නේ. ඒ තුල කොහොමද සැනසෙල්ලක් ඇති වෙන්නේ? ඒ කොහොමද සහනයක් ඇති වෙන්නේ? එන සහනයක් ලබා ගන්න මේ මුළු ලෝකේ තියෙන ඔක්කොම එක පුජ්‍යලයකට ලැබුණත් තීන ආසාවන් නිසා එක මදි. හැබැයි මේ මහ පොළොවේ තියෙන සම්පත් ටික අපි ඔක්කොටම ඇති. අපේ ජීවිත සාර්ථකව යහපත්ව ගත කරන්න ධර්මයෙන් පිටපැලලා කටයුතු කරන ඕනම කෙනෙකුට වඩාත් වේගෙන් තමන්ගේ හිත ඇදීගෙන යන්නේ සහනයකට නෙවෙයි අසහනයකටමයි. සසහනෙන් අපි මිදෙන්න නම් යථාර්ථය අපි තේරුම් ගන්න ඕනා. ඒ වගේම පින්වත්නි බලන්න සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනා, සැනසෙල්ලෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනා හැම විටකම සමාජයට දෙන්නේ මොනවද? මෛත්‍රිය දෙනවා, කරුණාව දෙනවා, වටිනා ගුණාංග. ඒ අය බොහොම සිනාමුසු මුහුණින් ජීවත් වෙනවා. මන සිනාමුසු මුහුණින් සතුටින් ජීවත් වෙන කෙනෙක් ගැන හොඳට හිතලා මතලා කල්පනා කළොත් මුල හොයාගෙන ගියොත් එයාගේ හිත තුළ පහළ වෙලා තියෙන මොනවද? හොඳ කුසල මූලික සිතුවිලි. අන ධර්මයේ හොඳට දැකලා යහපත්ව තමන්ගේ ජීවිත අර කුසල සිතුවිලිත් එක්ක වඩාත් හොඳට ගොඩනගාගෙන තියෙනවා. ඒ කුසල සිතුවිලිත් එක්ක ගොඩනැගුණාම අන ක්‍රියාත්මක භාවය බලන්න. තමන් ගැනත් හිතනවා, අනුන් ගැනත් හිතනවා. එයා ළඟ තියෙන වටිනා යහපත් ගුණාංග, එයා පරාර්ථ චර්යාවෙන් යුක්තයි. යහපත් ගුණාංගයන්ගෙන් පිරුණු කෙනා සහනෙන් සැනසෙල්ලෙන් ජීවත් වෙනවා. යහපත් ගුණාංග වලින් මිදෙන කෙනා තමයි අසහනය වපුරමින් කටයුතු කරන්නේ. නිසා සහනය ඇති කර ගන්න නම්, සතුටින් ජීවත් වෙන්න නම් තමන්ගේ ජීවිතවල හොඳින් ධර්මයේ දකින්න අවශ්‍යමයි. සාහිතක හොඳ කුසල මූලික සිතුවිලි පහල කර ගන්නවා නම් ඒ පහල කරගන්නු ලබන කුසල මූලික සිතුවිලි නිසා අපේ හිත් බොහෝම සතුටින් සන්තෝෂින් පිරිතිරී යනවා. අපේ ජීවිතවල කෙටි කාලයක්නේ අපි මේ ජීවත් වෙන්නේ. ඔබත් මමත් අපි කවුරුත් බොහොම කෙටි කාලයක්. අපි මේ ජීවිතය බොහෝම සුන්දරට ලස්සනට අසහනෙන් මිදිලා අන සහනෙන් යුක්තව යථාර්ථයේ තේරුම් අරගෙන ධර්මවාදීව ධර්මයේ තුල කටයුතු සිද්ධ කරමු. ජීවත් වෙන මේ කෙටි කාලේ හැම යුතුයකමක්ම මනවින් අපි ඉටු කරමු. කා සමග සැපෙන් සන්තෝෂෙන් සතුටින් ජීවත් වෙමු. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුගතව කටයුතු කරන්න හැම දිනාම අදිෂ්ඨාන කරගනිමු. ගුණ නුවණ දියුණු වේවා. මෙලව ජීවිතයේ සැනසෙල්ලෙන් පිරේවා. මෙලවත් පරලවත් දිලොවම සැනසෙල්ලෙන් පිරී කෙලවර අති උතුම් අමා මහ නිවණින් සැනසෙන්න මේ උදාර කුසල ශක්තියෙන් ඔබටත් අපටත් අප නමින් මියගිය සැමටත් දෙවියන්ටත් හැමෝටම හේතුම වේවා, වාසනාම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සමාජ සංගායනා.